ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය. පළවෙනි පරිච්ඡේදයේ හතරවෙනි කොටස සෝබන සිත් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මීට කලින් අභිධර්මයේ කොටස් සියලු විෂයන් වලට අදාළ කොටස් බෞද්ධ සංස්කෘතිය, බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, ශාසන ඉතිහාසය කියන මේ පාඩම් වලට අදාළ තොරතුරු සාකච්ඡා කරලා අපේ නාලිකාවේ දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ නාලිකාවේ දාලා තියෙන තොරතුරු අධ්‍යයනය කරමින් ඒ වීඩියෝ පාඩම් නරඹන්නට පුළුවන්. පහතින් අපි ලින්ක් එක දාලා තිනවා. ලින්ක් එක හරහත් අපේ වීඩියෝ පාඩම් මේ පාඩම් වලට අදාළව බලන්නට පුළුවන්කම තියෙනවා. අපි මේ ඒකකයේදී, මේ කොටසේදී, මේ වීඩියෝ පාඩමේදී කතා කරන්නේ සෝබන සිත් පිළිබඳව. කාමාවචර භූමියේදී පහළවන කුසල විපාක හා ක්‍රියා වශයෙන් වෙන්කොට දැක්විය හැකි සිත් කාම සෝබන නමින් හැඳින්වේ. සෝබන සිත් කාමාවචර භූමියේදී පහළ වෙන කුසල විපාක හා ක්‍රියා. කුසල සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියන මේ සිත් කාම සෝභන සිත් විදිහට හඳුන්වන්න පුළුවන්. කුසල විපාක සිත්, කුසල සිත්, විපාක සිත් හා ක්‍රියා සිත් කියලා වර්ග තුනක් තියෙනවා. ඒ වර්ග තුනම සෝභන සිත් විදිහට තමයි හඳුන්වන්නේ. එක් කොටසකට සිත් අට බැගින් කුසල් සිත්, සහේතුක විපාක සිත් හා සහේතුක ක්‍රියාසිත් වශයෙන් එක බඳු නාම මාලාවකින් එම සිත් වෙන්කොට දැක්වේ. මේ සිත් ඔක්කොම සිත් අටබැගින් කුසල් සිත්, සහේතුක විපාක සිත් හා සහේතුක ක්‍රියාසිත් වශයෙන් එක බඳු නාම මාලාවකින් මේ සිත් වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් කාමාවචර කුසල් සිත්, කාමාවචර කුසල් සිත් සෝබන සිත් වලින් කාමාවචර කුසල් සිත් අට තමයි මේ පළවෙනියටම කාමවචර කුසල් සිත්. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. කුසල් සිත්වලින් සෝමනස්ස සහගත, සතුටු සහගතව, ඥාන සම්පයුක්ත, ඥානාන්විතව, අසංකාරික, කාගේවත් මෙහෙයවීමකින් තොරව සිදු කරනු ලබන කුසලය ඇතිවෙන කුසල් සිත පළවෙනි සිත. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගතයි, ඥාන සම්පයුක්තයි, සසංකාරිකයි. කාගේ හරි මෙහෙයවීමක්, කාගේ හරි පෙළඹවීමක්. අපි හිතමු මේ සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිත. තමන්ටම පිනක් සිද්ධ කරගන්න හිතෙනවා, සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙලා තමන් පින්කමක් කරගන්න. ඒක සෝමනස්ස සහගතයි, ඥාන සම්පයුක්තයි, අසංකාරිකයි. ඊට පස්සේ කියනවා සිත දෙවනි සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරිකයි. ඥාන සම්පයුක්තයි කියන්නේ කර්ම ඵල විශ්වාසයන් සහිතයි. සෝමනස්ස සහගතයි කියන්නේ සතුටු ප්‍රීතිමත් සිතින්. සසංකාරිකයි කියන්නේ කවුරු හරි යොමු කළාට පස්සේ, කවුරු හරි තමන්ට කැමැත්තක් ඇති කරවලා තමන්ට හිත් පහල කෙරෙව්වා නම් ඒ සිත්වලට කියන්නේ සසංකාරික සිත් කියලා. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගතයි, හැබැයි ඥානයක් නැහැ, අවබෝධයක්, වැටහීමක් නැහැ ඒ පිළිබඳව. අසංකාරිකයි, කාගේවත් පෙළඹවීමකින් තොරව කුසල කර්මයක් සිද්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. සෝමනස්ස සහගතයි, ඥානයෙන් තොරයි, අනවබෝධයෙන්, වැටහීමක් නැහැ පිළිබඳව. අසංකාරිකයි, පෙළඹවීමකින් තොරව තමන්ම සිදු කරන කුසල කර්ම සිත. සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික. සෝමනස්ස සහගතයි, ඥාන විප්පයුක්තයි, ඥානයෙන් යුක්ත නැහැ, ඥානයෙන් තොරයි, සසංකාරිකයි. කාගේ හරි මෙහෙවීමකින් තමයි ඒ කර්මයේ කුසල කර්මය සිද්ධ කරන්නේ. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. සතුටක් හෝ දුකක් නැති මැදහත් සිතින් ඥාන සම්පයුක්තව කාගේවත් මෙහෙවීමකින් තොරව කුසල කර්මයක් සිද්ධ කරන්න පුළුවන්. මැදිහත් සිතින් ඥානයෙන් යුක්තව, අවබෝධයෙන් යුක්තව,
කාගෙහරි මෙහෙවීමක් කාගෙහරි බලකිරීමක් නිසා කුසල කර්මයක් සිද්ධ කරන්න කුසල සිතක් ඇතිවෙන්න පුළුවන්. මෙදහස් සිතින් ඥානයෙන් යුක්තව කාගෙවත් මෙහෙවීමකින් තොරව සිද්ධ කරන කුසල සිත. උපේක්ඛා සහගත කියන්නේ මෙදහස් සිත. ඥාන විප්‍රයුක්ත කිව ඥානයෙන් තොර සසංකාරික සිත කාගෙහරි මෙහෙවීමකින් සිද්ධ කරන කුසල කර්මය. ඉතින් අපි බලමු කාමවචර කුසල් සිත් මොනවද කියලා. කාමවචර කුසල් සිත් නම් කරන්න කියලා කිව්වොත් ලියන්න නම් අපිට මේවා මතක තියෙන්නට වෙනවා. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත සහ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිත කියන සිත් සතරත්, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කියන සිත් අට. ඉතින් මේ කුසල චිත්ත නාම ලේඛනයට අනුව ඉහතදී සඳහන් කරන ලද අකුසල සිත් මෙන් මේවාද එක් සිතකට වඩා අනෙක් සිත වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන් බව දැකිය හැකි. ඉතාමත් සුළු වශයෙන් තමයි මේවා එක සිතකට වඩා අනිත් සිත වෙනස් වෙන්නේ. පළවෙනි සිත් හතරම සෝමනස්ස සහගතයි, ඊළඟ සිත් හතරම උපේක්ඛා සහගතයි. ඊට අමතරව ඥාන සම්පයුක්තයි පළවෙනි සිත් දෙක, ඊළඟ දෙක ඥාන විප්‍රයුක්තයි. උපේක්ඛා සහගත සිත් හතරෙත් ඥාන සම්පයුක්ත දෙකයි, ඥාන විප්‍රයුක්ත දෙකයි. එවැගේම හැම හිතකම ඥාන සම්පයුක්ත හැම හිතක්මත්, ඥාන විප්‍රයුක්ත හැම හිතක්මත්, සෝමනස්ස දෝමනස්ස සෝමනස්ස සහගත උපේක්ඛා සහගත හැම හිතක්මත් කොටස් දෙකකට බෙදෙනවා, අසංකාරික සහ සසංකාරික කියලා. ඒ විදිහට තමයි වර්ගීකරණය වෙන්නේ. කුසල් සිත්වලදී සෝමනස්ස සහගත භාවය මතක තියාගන්න, ඥාන සම්පයුක්ත සහ ඥාන විප්‍රයුක්ත ස්වභාවය මතක තියාගන්න, උපේක්ඛා සහගත සහ අසංකාරික සසංකාරික ભેදයක් මතක තියාගන්න. එතකොට ලේසි මේ සිත් අපිට දක්වන්න ලේසි වෙනවා. දානාදී දස පුණ්‍යක්‍රියා කිරීමේදී ඇතිවන සිතිවිලි චේතනා ක්‍රියාත්මක වන්නේ මේ කුසල් සිත් සමගයි. දානාදී කුසල කර්මයන් පුණ්‍යක්‍රියා සිද්ධ වෙන්නේ මේ කුසල් සිත් එක්ක. යම්කිසි ක්‍රියාවක් සත්ක්‍රියාවක් කිරීමෙහිදී සියලු අංගයන්ගෙන් සම්පූර්ණව සෝමනස්සය ඇතිවේ. සියලු මංග දානයට අවශ්‍ය කරන පින්කමට අවශ්‍ය කරන සියලු මංග සම්පූර්ණ වුණාම සෝමනස්සය ඇති වෙනවා. එසේ නොවූ විට ඇතිවන සිත උපේක්ඛා සහගතයි. එහෙම නැත්නම් උපේක්ඛා සහගත සිතක් ඇති වෙනවා. කම්පල අදහා සොයා බැලීමෙන් යුක්තව පිනක් කරන විට එය ඥාන සම්පයුක්ත වේ. කර්මඵල විශ්වාස කරගෙන කර්මඵල අදහාගෙන කුසල කර්මයක් සිද්ධ කරනකොට ඒ කුසල කර්මයට කියනවා ඥාන සම්පයුක්ත කුසල කර්මයක් කියලා. අනෙක් අයෙකුගේ හෝ බලවේගයක මෙහෙයවීමෙන් තොර බව හා එවන් මෙහෙයවීමකින් යුක්ත වීම සහිත අවස්ථා අකුසලයෙහිදී මෙන් තේරුම් ගත හැකිය. අනෙක් අයෙකුගේ බලවේගයක මෙහෙයවීමක් නිසා, පෙළඹවීමක් නිසා, යොමු කරවීමක් නිසා සිද්ධ කරනවා නම් ඒක සසංකාරිකයි. එහෙම නැත්නම් ඒ සිත තමන්ටම ඇති වෙච්ච සිතක් නම්, තමන් විසින් මේ දේ සිදු කරනවා නම් ඒක අසංකාරිකයි කියලා අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා. අසංකාරික සසංකාරික ભેදේ පිළිබඳව ශිෂ්ට සම්පන්න පුද්ගලයා තුළ දෛනික ජීවිතයේදී බහුල වශයෙන් පහළවන මේ සිත් හඳුන්වා දෙනු ලබන්නේ මහා කුසල් සිත් නමින්. ශිෂ්ට සම්පන්න පුද්ගලයෝ තුළ දෛනික ජීවිතයේදී බහුල වශයෙන් මේ සිත් ඇති වෙනවා. මේ සිත්වලට සඳහන් කරන විශේෂ නමක් තියෙනවා, මහා කුසල් සිත් කියලා. මහා කුසල් සිත් කියලා තමයි මේ සිත් හඳුන්වන්නේ. වේදනා ඥාන සංකාර යන ත්‍රිභේද යනු සෝබන සිත එක් බඳු වර්ග කෙරෙන ආකාරය මෙසේ හඳුනා ගැනීම පහසුයි. වේදනා ඥාන සංඛාර යන ත්‍රිභේද යනු සෝබන සිත් වල වර්ගීකරණයක් අපි ඒ පිළිබඳව තමයි ඊට පස්සේ කතා කරන්නේ. සහේතුක කාමවචර විපාක සිත් හා ක්‍රියා සිත්.
සහේතුක කාමාවචර විපාක සිත් හා ක්‍රියා සිත් එන්න මේ විදිහට වර්ග කරනවා. ඉහත සඳහන් පරිදි කුසල් සිත් ලෙසින්ම විපාක හා ක්‍රියාසිත් හඳුන්වා දෙනු ලැබේ. විපාක සිත් හා සහ ක්‍රියාසිත් හඳුන්වලා දෙනවා. ඉහතින් අපි මීට කලින් පාඩමේ දී කතා කළා වගේ කුසල විපාක සිත් සහේතුක හා අහේතුක වශයෙන් ත්‍රිවිධය. කුසල විපාක සිත් සහේතුක සහ අහේතුක කියලා කොටස් දෙකකින් දකින්න තියෙනවා. ඉතින් අපි කතා කරලා තියෙනවා මීට කලින් සහේතුක කියන්නේ මොකක්ද, අහේතුක කියන්නේ මොකක්ද කියලා. අහේතුක කුසල විපාක සිත් මුලදී දක්වන ලදී. අහේතුක සිත්වලට වඩා සහේතුක සිත් බලවත්ය. අහේතුක සිත්වලට වඩා සහේතුක සිත් බලවත්. මරණින් මතු අභිනව භවයේ ලබන සිත් පරම්පරාව ඒ අනුව වර්ග කෙරේ. ඒ අනුව තමයි වර්ග කෙරෙන්නේ. අහේතුක සිත්වලට වඩා සහේතුක සිත් බලවත්. මරණින් පස්සේ අභිනව භවයේ ලබන සිත් පරම්පරාව සකස් වීම සඳහා මේ සහේතුක සිත්වල ශක්තිය සහේතුක සිත් හේතු වෙනවා. එහෙනම් මරණින් මතු අභිනව භවයේ ලබන සිත් පරම්පරාව කෙරෙහි ඍජුවම බලපෑම් එල්ල කළ හැකි සිත් වර්ගයේ වෙන්නේ අහේතුක සිත්ද, එසේ නැත්නම් සහේතුක සිද්ද කියන එක පිළිබඳව අපිට තේරුමක් වැටහීමක් තියෙන්න ඕන. ක්‍රියාසිත 15 වනුවේ රහතන් වහන්සේලාට ක්‍රියාසිත 15 වෙන්නේ රහතන් වහන්සේලාට පින් යයි සම්මත ක්‍රියා දෛනික ජීවිතය තුළදී රහතුන් අතින්ද සිදුවේ. කුසල් විපාක සිත් ගැන අපි කතා කරන්නේ. ඉතින් කුසල් විපාක සිත් හා කුසල් සිත් පින්ස් කිරීම හා සම්බන්ධ සිත්වලදී ක්‍රියාසිත් ඇති වෙනවා. යහපත් දේවල් රහතන් වහන්සේලාත් සිද්ධ කරනවා. මේවා ඥාන සම්පයුක්ත, ඥාන විපයුක්ත ආදී ભેදයන් සහිතව ක්‍රියාසිත් භික්ෂුන් වහන්සේලාට, රහත් භාවයට පත් භික්ෂුන් වහන්සේලාට ඇති වෙනවා. ඉතින් ඒ ඇති වෙන සිත් ක්‍රියාසිත විදිහට තමයි හඳුන්වන්නේ. පින්කමක් කිරීමේදී, යහපත් දෙයක් කිරීමේදී රහතන් වහන්සේට ඇතිවෙන්නා වූ සිත් තමයි මෙතනදී ක්‍රියාසිත විදිහට හඳුන්වන්නේ. පින් යයි සම්මත ක්‍රියා දෛනික ජීවිතය තුළදී රහතුන් අතින්ද සිදුවේ. දානශීලාදී මෙන්ම වත්පිළිවෙත් ආදියද එයට ඇතුළත්. එහෙත් එකී කර්මයන්හි විපාකයක් ලැබීම සඳහා මතු භවයක් නොලැබෙන හේයින් එහි ඇත්තේ ක්‍රියාමාත්‍රයක් පමණි. අකුසල සිත්වලදී වගේම ක්‍රියාමාත්‍රයක් විතරක් සිද්ධ වෙන සිත් පවතින්න පුළුවන්. කුසල් සිත්වලත් මේ විදිහට ක්‍රියාමාත්‍රයක් පමණක් සිද්ධ වෙන සිත් පවතින්න පුළුවන් රහතන් වහන්සේලාට. උන්වහන්සේලා යහපත් දෙයක් සිදු කළත්, කුසල කර්මයක් සිද්ධ කළත්, වෙනත් කෙනෙක් වෙනුවෙන් උදව් උපකාර කළත්, ඒකෙන් විපාකයක් උන්වහන්සේලාට ඉන් පසු භවයකදී ලැබෙන්නේ නැහැ. ඒක ක්‍රියාමාත්‍රයක් විතරක් වෙනවා. ඒ නිසා මෙතනදී ක්‍රියාසිත විදිහට ඒ සිත් හඳුන්වලා තියෙනවා. ඉතින් සෝබන සිත් පිළිබඳව තමයි අපි මේ විදිහට කතා කළේ. කාමාවචර කුසල් සිත්, ඊට පස්සේ අපි කතා කරා මහා කුසල් සිත් විදිහට මේවා හඳුන්වන බව. සහේතුක කාමාවචර විපාක සිත් හා ක්‍රියාසිත් කියන කොටස යටතේ සහේතුක කාමාවචර විපාක සිත්, කුසල විපාක සිත් සහේතුක හා අහේතුක වශයෙන් දිවදේ. අහේතුක කුසල විපාක සිත් මුලදී දක්වන ලදී. අහේතුක කුසල විපාක සිත් මුලදී දැක්වුවා. ඉතින් අහේතුක සිත්වලට වඩා සහේතුක සිත් බලවත් වෙනවා. සහේතුක සිත් අහේතුක සිත් වල විරුද්ධ සිතිවිලිත් එක්ක ඇතිවෙන්නා වූ සිතිවිලි පරම්පරාවක්. ඉතින් එහෙමනම් මේ සෝබන සිත්වලත් සහේතුක කාමාවචර විපාක සිත් ක්‍රියාසිත් කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව කුසල් සිත් සහේතුක කාමාවචර විපාක සිත් ක්‍රියාසිත් කියලා කොටස් තුනක් දකින්න ලැබෙනවා. ඉතින් සෝබන සිත් පිළිබඳව කතා කළේ දහම්පාසල අවසාන විභාගයේ පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡය, අපි ධර්මයේ හතරවෙනි කොටස සාකච්ඡා කළේ. මීට කලින් අපි සාකච්ඡා කළා තියෙනවා මේ පාඩම් වලට අදාළ තොරතුරු රාශියක්. මේ පාඩම් එකිනෙකට සම්බන්ධයි. මේ පාඩම් සියල්ලක්ම එකිනෙකට සම්බන්ධ කරගෙන අංක පිළිවෙලට නැරඹුවොත් ඔබට අවබෝධයේ මීටත් වඩා ඉතාමත් හොඳින්
ලබාගන්නට පුළුවන්කම තියෙන බවත් අපි ඔබට මතක් කරනවා. ඊට අමතරව අභිධර්මයේ සම්බන්ධ කරගෙන නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න අහලා තියෙනවා එක එක වරසවලදී. මේ තියෙන්නේ 2013-14 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ අභිධර්මයේ කොටසේදී භූත රූප නම් කරන්න කියලා රූපකාණ්ඩයෙන් තමයි අහලා තියෙන්නේ. චිත්ත පරමාර්ථයෙන් චිත්තකාණ්ඩයෙන් නෙමෙයි අහලා තියෙන්නේ 2013-14 වර්ෂයේදී. ඉතින් ඊට පස්සේ 2014-2015 වර්ෂයේ ඒත් 6 වෙනි ප්‍රශ්නේ විදිහට චෛතසික කොටසෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. චිත්ත කොටසෙන් නෙවෙයි චෛතසික කොටසෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඊට පස්සේ 2015-2016 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නේ සිත භූමි වශයෙන් සතර වැදෑරුම් වේ, ඒ සතර නම් කරන්න චිත්තකාණ්ඩෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඒවට අදාළ සිත් සංඛ්‍යා වෙන් වශයෙන් ලියන්න කියලා, අසංකාරික සසංකාරික සහේතුක යන මේ සිත් කෙටියෙන් හඳුන්වන්න කියලා ප්‍රශ්නයක් එනවා. අහේතුක සිත්වලට අයත් ක්‍රියා සිත් තුන දක්වා ඒවායින් නික්ලේසි උතුමන්ට 15 වන ක්‍රියා සිත නම් කරන්න කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ඊළඟට 2016-2017 වර්ෂයේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට චෛතසිකයන්ගේ ප්‍රධාන ලක්ෂණ 4 ගැන හැර දක්වන්න කියලා චෛතසික වලින් තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඊට පස්සේ 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි අභිධර්මයේ කොටසෙන් ප්‍රශ්න අහන්නේ. දහම් පාසල් අවසානයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ මේ තාක් දක්වා අහලා තියෙන ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්නේ යටතේ තමයි අහලා තියෙන. සතර පරමාර්ථ ධර්ම නම් කරන්න කියලා අභිධර්මයේ හැඳින්වීම කොටසේ තමයි සතර පරමාර්ථ ධර්ම නම් දක්වලා තියෙන්නේ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන 4 සතර පරමාර්ථ ධර්ම වෙනවා. ඉතින් හැඳින්වීම කොටසේදී මේ පරමාර්ථ 4 ගැන දීර්ඝ විස්තරයක් අපි කරලා තියෙනවා. මෝහ මූලික සිත් නම් කර එම සිත්වල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ සමග ඒවා කෙටියෙන් හඳුන්වන්න. මෝහ මූලික සිත් නම් කරන්න කියලා තියෙනවා. එම පරමාර්ථ ධර්ම වලට අයත් සංඛ්‍යා දක්වා යහපත් අයහපත් ක්‍රියා හඳුන්වන සිත් වර්ග 2 ඉදිරිපත් කරන්න කියලා. මාර්ග ඥාන වශයෙන් පෙන්වා දී ඇති සිත් නම් කර 4 වන මාර්ග ඥානෙන් ප්‍රහීන කරන සංයෝජන ධර්ම පෙන්වා දෙන්න කියලා ඒ විදිහට ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් දහම් පාසල් අවසාන විභාගයේදී අභිධර්මයේ කොටසේදී ඔබට කියන්නේ අමතර මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 3කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා. එතකොට ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්නට නම් ප්‍රශ්න කොටස් 3ක් යටතේ තමයි තියෙන්නේ. කොටස් 3ක් යටතේ ප්‍රශ්න 8ක් 2018-19 වර්ෂයේදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලින් අපිට තෝරා ගන්නට වෙනවා ප්‍රශ්න 5ක්. පළවෙනි කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. දෙවෙනි කොටසේ ප්‍රශ්න 2ක් සහ තුන්වෙනි කොටසේ ප්‍රශ්න 2ක් තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි කොටසින් සමත භාවනා ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රයෝගී වන අංග 2 නම් කරන්න ඔය විදිහට එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව අභිධර්මයෙන් තමයි දෙවෙනි කොටසේ ප්‍රශ්න සකස් වෙන්නේ. ඉතින් තවත් වර්ෂයක ප්‍රශ්න පත්‍රයකට අපි අවධානය යොමු කරලා බලමු. දෙවෙනි කොටස චිත්ත සමාධිය හා ප්‍රඥාව ඇති කරගන්නා භාවනාවක් නම් කරන්න. මේ විදිහට භාවනා පිළිබඳව තමයි මේ ප්‍රශ්නේදී අහන්නේ. සිත පිළිබඳව සිත භූමි වශයෙන් සතර වැදෑරුම් වෙයි. ওই විදිහට අභිධර්මයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් තෝරාගත යුතුයි. එක කොටසකින් එක ප්‍රශ්නයක්වත් ඇතුළත් වෙන විදිහට තමයි අපිට තෝරගන්න වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස පාලි කොටස් තමයි මේ කොටසේ සඳහන් වෙන්නේ. සිංහලට නැගීම සහ පාලි වාක්‍ය සිංහලට නැගීම, පහත සඳහන් පාලි ගාථා සිංහලට නැගීම සහ පහත සඳහන් පාලි වාක්‍ය සිංහලට නැගීම කියන ප්‍රශ්න 2 තමයි තියෙන්නේ. එතකොට මේ දෙකෙන් එකක් අපිට තෝරගන්නටත් වෙනවා.
ඉතින් තවත් අවුරුද් දෙක ප්‍රශ්න පත්‍රයක් අපි බලමු. 2013-2014 වර්ෂයේ දෙවනි කොටසේදී ප්‍රශ්න දෙකක් තමයි ඉදිරිපත් වෙන්නේ. සිත එකඟ කිරීම සඳහා ආස්වාස් ප්‍රාස්වාස් දෙක යෝග්‍ය අරමුණක් කරගත් භාවනාව නම් කරන්න කියලා ඒ විදිහට භාවනාව සම්බන්ධ කරගත්ත ඉගැන්වීමක්. භාවනාව සම්බන්ධව තමයි ප්‍රශ්නය අහන්නේ. ඊට පස්සේ කොටස තමයි අභිධර්මයේ කොටස. ඉතින් මේ විදිහට ඔබට ප්‍රශ්න පත්‍රවලදී අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු කොටසක් වෙනවා අභිධර්මයේ කොටස. ඒ නිසා ඉතාමත් ඕනෑකමින් උනන්දුවෙන් මේ අභිධර්ම පාඩම් වලටත් සම්බන්ධ වෙන්නට කියලා ඔබට සිහිපත් කර සිටිනවා. සිහිපත් කරන ගමන් අපි දහම් පාසල් අවසාන සියලු පාඩම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවෙන් සිදු කරනවා. ඒ පාඩම් සමග එකතු වෙන්න අපේ නාලිකාව සමග එකතු වෙන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.